නිරුවන්සානය ස්වාමීන් වහන්ස මේරට බෞද්ධරටක් නොවී නිරාගමික රටක් වුනොත් මේ රට දියුණු කළ හැකිද තවද මේ රටට මෙසේ දියුණ වී ඇත්තේ බුදුරජාණන් වහන්සේ තෙවරක් මෙරටට වැඩම කළ නිසාද අනුවනයන්ගේ තරක දෙකකි සාමින්න් වහන්ස ධර්මානුකූලව පහදා දෙන්න සාමීන් වහන්ස කියලා මේරට බෞද්ධ රටක් නොවී නිරාගමික රටක් වුුණොත් මේ රට තිවුණ කළ හැකිද. පින්වරත්නී මේ රට අතීතයේ බෞද්ත රටක් සීකිරියත් තිබුණා. මේ ලෝකී අටවන පුදු මේ කියන්න කියන්නේ. ඔච්චද තිබුණුවත්ද. ඒ වගේම වැව් අමුණු ඒවගේම අතීත නටපුුම් බලන්න. න් සු ජාතිකවාද දියුණු රටවල් කියන කත්තිය අපේ තියෙන මැනිික් මුතුමැණෙක් බෞගෝග සම්පාත් ඉඳං ඔක්කෝම කොල්ල කාලයේ රටවල්ලට ඔක්කොම මරංග්‍යානය එතකොට අපේ ඔක්කොම විනාස කළ දැම්මන ඉතින් කොල්ල කාල අපෝ දුප්පත් කලා අපට නැගී සිටින දෙන්න ඇතුව රාජ්‍යපාලනයාදී හැමදටම ඇඟදීග හලා බෞද්ධකමේට අතීතයේ බලවත්ත ධනවාත තිබුණ මේ රටවල් දුප්පත්ම අසර්නම තත්ත්යට ඇදල දාල විනාස කළ දාලා අද මේ රටවල් තුන්වල්ලෝ නොදියුණු රටවල් දියුණුවමින් පවතින රටවල් කියලා, ඒඒ වර්ගීකර්ණය කළාට යවෝධව මේ රටවල්ලල සාරේ සයල්ල විනාස කරල දැම්මා. එතකොට බෞද්ධ රටක් නොවී නිරාගමික රටක් වුනොත්. මේ රට දියුණ කළ හැකිත කියලා ඇහුවෝ ඒ නිරාගමික රටවල් කියන හැ තමයිෆින්ංවර් අපූරුවොට මේ රටවල් කොල්ල කෑවේ අදටත් නැගී සිටින්න දෙන්නේ නැතුව මානොයහිමිකම් විධ දේවල් කරන්නේ බලනකොට ඒුදවේ කරන්න පුළුවන් නොපනනාත්කාන් ජඩකම් පහත්කන් සියලුම දේවල් කරමින් කටයුතු කරනවා. එතකොට ඒ රටවල් ජියුණවී කියලා කියන්නේ මේ රටවල් කොල්ල කාල ලබාගත්ත දේවල් හින්දද. මේ රටවල්වට නැගී සිටන්නදෙන්නේ නැ. කඩාකප්පල් කරමී වනසන නිසාද. මේ රටවල්ලට විවිධ විදියට බාධා තහංචිතාලා නැගටන්න දෙන්නේ නැති නිසාද. ඒ උදවිය නිරාගමික රටවල් දියුණ වෙනවකිව්වට නිරාගමික රටවල් වල තිය නොේ භෞතික සම්පත් වවාත් දියුණුවනෙමේ ඔබ දියුණුවක් කියලා හිතන්න ගොඩ නැගලීද. දියුණුවක් කියලා කියන්නේ අනිත් රටවල් කොල්ල කාල උපයාගත ධනේද. දියුණුවක් කියල කියන්නේ අනිත් රටවල් වලට වද තිීල හිරිහර කල නැගී සිටින්න දෙන්න ඇතුව මානොහිමිකින්න් චෝත්නා විවිධතිේවල් කරමින් හිරිහන පීඩා කරමි විවිධාකාර කුමන්තන කරමින් විධාකා දීශපාන අවුල්වියවුල් හදමින් එක . ස්ථාවට දේශපාලන කමයක් වෙන්න දෙන්න ඇතුව ඒවට සල්ලි වේදම් කරලා විවිධේ ඉංජීව සංවිධාන හර විනාශ කල දාලා ඒවාගේ මිවිධාකාර සටකපට කූට උපක්කම සීලී වැඩකරන රටවල් දෝ ඇත්තු දියුණු රටවල් කියන්නේ. ඒත් රටවල් අනිත රටවල් දියුණ වෙනට කැම ති නෑනෙ. අනි රටවල් නැගී සිටවට කැම ති නෑනේ ඒක ඒයට ස්වාධීනව තමගේ කටයුතු කරන්න දෙ නැත්ති. මේ රට නිරාගමික රටක් වුණොත් දියුණු වෙනවදික ලැහුවොත් නැපින්වර්ත්නි ඒ දියුණවයකින රටවල්ල මව. අඳුනන්නෑ ඔුල් ලිං එකවත් හැසිරෙනවා. දුව තාත්තා හඳුනන්නෑ ඔවුන් අබු සැමියන්වත් හැසිරෙනවා. ඒවාගේ මව්පියන්ට ගඩ කිරීමක් සැලකීමක් මොනවත් නෑ ඔවුන්ගේ ගුණතරම යහපත් මේ සිතුම් පැතුම් මේ සුන්දර ගති ගුණනෑ බලන්නක මේ රටේ අපූරුවට තියෙන දන්සැල් ගොඩම මොන රටකද මෙහෙම නිකං කන්න දෙන්නේ. බලන්නක මේ කෝවිත් වසංගතකාල මිච්චර දශපාන අවුල්්‍යියවුර යෙනකොට පහුගේ වෙසක් වලට පොසොංගලට මොන තරන් දන්සැල් තිබ්බද මේ වගේ දන්සල් දෙනවා මිච්චර තමන්ටත් කන්න බොන්න නැති රටක කන්න බොන්න නැතිකාලෙක මිච්ච දන්සැල් වුනත් දෙන වඩරිකෙල කරපනා කළ බලන්නක ඔය නිරාගමිකයකෙන මහලොකු රටවල්ල. ඒ උදවිය සල්ලි මත්තයම යමින් පුදුම පීදාවකින් මුළු දවසමග වන්නේ තාග ස්තකරගන්න විවිතවිතක්‍රම පාවිච්චකයනවා. ඒවාගේ විවිධාකාර වෛද තරහා පලිගැනීමෙන් විධදීවල්කයනවා. ඔවුන්ට සැනසිල්ලක් සුවයක් මානසික සහනයක් මානංසික කැපයක් මොවත්නෑ. ලෝක දනවත් ඔක්කොම තියෙනවකි වවට බානොල් ලෝකෙ දුප්වත්ම පිරිසවෙන්නේ ඒ කට්ටිය, බලනකොට බොහොම සතුටයෙන් සැලසිෙල්ල වෙන්නේ අපි. මේ රට මෙහෙම සිද්ධ වෙලාතියෙන්නේ බුදුරජාණන් වහන්සේ තෙවරක් මේ රට වැඩම කලාද කියලා ඇහුවත් නෑපංවත්නි. වර්තමානයේ මේරට මෙහෙ වෙලාතියෙන්නේ බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාඩ වැඩම කලපු නිසා නෙමෙයි. බටගිහි දජාතීන් පපුතුගීසියන්, ලන්දීසිීන් ඉංගීසිීන්කට ඔවුන් තෙවරක්ම මේ රට කොල්ල කාල විනාස කළ අමුස හොනක් කරලා. අපේ කාන්තාවන් දූෂනය කළ දාළ දරුව අමුවම්ිය ප්‍රතිගහල මර්ලදාලා ඒවාගේීම. සිංහල ජාතිය විනාශ කළදාල විහරවිහාර කොල්ලකාල වැව්පොකුණු කරලදාලා විවල් දොරුුවල් ගිනි බත් කරලා දේශපාලන ස්ථාවරයවෙනි ඉඩ දෙන්නේ නැතුව නානාපකාර කුමන්තනකරමින් මේ රට දියුන් වෙන්න හත්න හැමවෙලා අවකදීම. ඔය නිරාගමයකින් රටවල් මැදීහත් වෙලා දියුණුව කඩාකප්පල් කළ දේශපාන අවල්වියවුල් කරලා තමන්ගේ විවිවිධාකාර කතෝදික බලවේගසා නානාප්පකාර මිත්‍යාදුෘස්තිික බලවේග විධාකා ඩයිස්පෝර විද. ගේ වුවමනාව එපාකම් විෂ්ට කරන්න ධනයට යටවෙලා මුදලට යට වෙලා කරන නොපනත්කං හින්දා. බුදුරජාණන් වහන්සේ තුන්වරක් ලංකාට වැඩම කරපු හින්දන. ඒ ජාතීන් තුන්වරක්ම දවුණු විදිහට මේ රට කොල්ලකාල අවුදු පන්සයක් වගේ කාලයක් පාලනය කරලා නැගිටන්න බැරිවිදිහයට සියල්ල විනාස කළ අදටත් විනාශකදමින් ඉන්න හින්ද තමයි මේ විනාසේ වෙලා තියෙන්නේ. මේක සම්පූණයෙන්ම මේ ප්‍රස්න අහපු උදවියගේ අනුවනකම්ගේම ඕහම. ගේ අටිකූට්ටු අරමුණු. බොහෝම කල්පනාවෙන් කටයුතු කරන්න ඔබ ඉන්න මේ ලෝකෙ තියනෙන සේෂ්ටටම රථක ශේෂ්ඨටම දහමයි ඔබට තියෙන්නේෙ. ඔබ හැමෝට ආදරයේ කවනාව පතුරෝවනවා ලෝකෙ කවුරුත් ලගනෑ මයිතී භාවනාවක් අපි ළඟයි මෛතී භාවනාව තියනෙම්. අපි කුරාකහම්ඹිය ඇහැට පේන නොපේන සියලම ලෝ ඇස සත්වයන්ට මෛත්‍යය සැබැෑවටම් පතුරෝන ශේෂ්ඨිතම ජාතිී වෙලාතියෙන්නේ අපිට නැගී සිටින්න බැරි වෙලාතියෙන්න්න ඔය නිරාගමිකයලළ මහලොකෝට කයිවාරු ගහන රටවල්ලකට, අපි ඔක්කොම කොල්ලකාලා අපිෝ නැති කරල දාලා විනාස කළ දාලා, අදට දර්ශපාන ස්ථාවරත්යක්කහි ඇතිවෙන දෙන්නේ නැතුව මේ රටවල්වල සිවිල් යුද්ධ පවා ඇතිවන විදිට කටයුතු කරන එක. ඔබ බොහෝම පරිස්සමින් කටයුතු කරන්න. පින්වර්ත්නීමේ ඔවුන්ගේ සටකපට කුමන්තන උපක්කම ගොඩකට අහුවෙලා තියන බොහෝම සත්පුරුසය ගුටක් ජීවත්තන, බොහොම ලස්සන සුන්ද රටක් එහි පොරවැස්යක්ක කියීමගැ ඔබ බොහොම ආඩම්බර වෙන්න සතුටි වෙන්න නිරාගමිකයින් කියන ආගමිකයින්ගේ පරිස්සංවෙන්න ඔහුම යටඉන්න හුඟක් කලාට කතෝ ලිකව සහ මහනාපකාර කට්තිය. නිරාමකෝකිීවට ඔවුන් ආගමිකෝ බවත් ඔහු රාගමික වචනය පාවිචිකාන ඔබෝ බිලිගා භාගන්න විතරක් බවත්. නොව නැතියබට වැටහේවා.